नैति करला मानव संपद वैद्यवरु नैति करला स्पिरिटाल පිළිබඳ විශ්වාසය බිඳවටලා තියෙන එක පැත්තකින් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ පාසල පිළිබඳ විශ්වාසය බිඳවටන්න මෙවුන් කටයුතු කරමින් යනවා ඒ පාසල පිළිබඳ විශ්වාසය බිඳවටනකොට ප්‍රධාන වශයෙන් ගුරුවරයා දුර්වල කරනවා ඒ වගේම ළමයාට පාසල් ලැබිලා අධ්‍යාපනය ලබන්න වෙච්ච වටපිටාවක් ඉදිරි කරන්නේ නැහැ විශ්‍රාම යන ගුරුවරයා වෙනුවෙන් ගුරුවරයෙක් බඳව ගන්න නැහැ. පන්ති ගාමරයට ගුරුවරයෙක් දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සම්පූර්ණම රාජ්‍ය වියදමේ අධ්‍යාපනයේ කොටස දෙමව්පියගේ කර මත තියලා පන්ති කාමරේ සායම් කරන තැන ඉඳලා ඩෙස් එක හදන තැන ඉඳලා පන්ති කාමරය හදා ගන්න තැන දක්වා සම්පූර්ණ දෙමව්පියගේ කර පිට විදුහල්පතිතුමන්ලාට සම්පත්දායකයෝ හොයාගෙන පරිත්‍යාගශීලීන් හොයාගෙන පුළුවන් නම් පාසල් කරපල්ලා කියන ලිපි ගොන්නක් දෙන්නේ නැති ආණ්ඩුවක් බවට මේ මැර ආණ්ඩුව මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවපත් වෙලා තියෙනවා ඒ ඔබ අනාගතවත්තම පාසල් විනේ ඉඳලා අපි මේ කරන කාර්ය මානසික ගනුදෙනුවක් ඒක වෙන විදියකට බේරන්න බෑ ඒ මානසික ගනුදෙනුවේ ඉඳලා ඒක බුද්ධිමත් විද්වත් ගනුදෙනුවක් දක්වා මේ ගුරුවරයා පන්ති කාමරයකපත් කරන්න ඕනකම තියෙනවා අන්න ඒ ක්‍රියාවලිය කරනකොට අපිට අසහනකාරී මානසිකත්වයකින් වේදනාකාරී මානසිකත්වයකින් මේ කාර්යය කරන්න බෑ ගුරුවරයාට ශරීරන වැටුපක් ඕනේ ගුරුවරයාට ජීවත් වෙන්න හොඳ වටපිටාවක් ඕනේ ළමයා උදේ කෑම කාලා පාසලට එන්න ඕනේ ළමයාට ලියන්න පොතපත තියෙන්න ඕනේ ළමයාට වාඩි වෙන්න පුටුව තියෙන්න ඕනේ ලියන්න ඩෙස්ක් එක තියෙන්න ඕනේ නොතෙමන පන්ති කාමරයක් තියෙන්න ඕනේ ඒ දරුවට වැසිකිලි යන්න වැසිකිලි පද්ධතියක් තියෙන්න ඕනේ මේ කිසිවක් නැති poteh mila, pot bag eh mila, sapatu deke mila, ahasa usata nangala, tung weleng eka welak kana dema upiyata, kiyala tiyenawa ayo pan daruwa pasalata kiyala. Daruwa ewanna vidihak naha. Ena daruwa enne pade inne. Api kohomada me pasala athule me ganudenuwa beranne. Anne nisa api dema upiyanta kiyenawa, ada me guruwarunge uddoshaneyak neweyi. Oba wenuwen karapu uddoshaneyak, obe daruwa wenuwen karapu uddoshaneyak. Enisa api kiyenawa, api oba dannawa oba කුලියකට ගියොත් දවසකට රුපියල් 2500ක් දෙනවා කියලා කිව්වොත් හන්දාවට එකඟ වෙච්ච රුපියල් 2500 දෙන්න ඕනේ හැබැයි ඒකෙන් රුපියල් 1000ක් දීලා ඔබ ගෙදර පිටත් කරොත් ඔබට රුපියල් 1500ක හිමිකමක් තියෙනවා ආපහු ඉල්ලන්න මේ අපි එහෙම කෑ ගහන්න වැටුප් වැඩිවීමක් ඉල්ලලා නෙවෙයි මේ ගුරුවරුත් හොඳ මානසිකත්වයකින් පාසලට එන්න ඕනේ මේ ආණ්ඩුව මෙහෙම චක්‍රලේක මගින් වැටුප් චක්‍රලේක මගින් යෝජනා කරපු ස්ථිර කරපු වැටුපක් තියෙනවා මේ ගුරුවරුන්ට අන්නේ වැටුප දෙන්නේ නැත්තේ 1997 ඉඳලා ඒගොල්ලොම පත් කරපු බීසී පෙරේරලා හදපු මේ වැටුප් පරිවර්තන ඒගොල්ලෝ මෙහෙම දෙන්නේ නැහැ හැබැයි අපි සමාන්තර අනිත් දෙපාර්තමේන්තු වලට මේ අදාළ දීමනා හරියට දීලා ඒගොල්ලෝයි අපේ අතර විෂමතාවයක් හදලා තියෙනවා එහෙනම් අපි ආරක්ෂක අංශ මහත්තුරුන්ට එක කතාවක් කියන්න ඕනකම තියෙනවා මතක තියාගන්න මේ රටේ විදේශ ආක්‍රමණ ඇවිල්ලා වෙල්ලස්ස කරල්ලෙනින් සුද්දගේ වයිනෙත්තුව අපේ රටේ උන් අතට දීලා උඹලගේ රටේ උන්ට බෙඩි තියලා අපි වෙනුවෙන් සේවය කරපල්ලා කියලා කිව්වම ඒ කියන වයිනෙත්තුව අරගෙන හරි වෙටි තියන්නම් කියලා ගිහිල්ලා සුද්ද දුන්න වයිනෙත්තුව සුද්දටම හරවපු ඉතිහාසයක් මේ රටේ ඉතිහාසයේ තියෙනවා අන්න ඒ නිසා අපි උඹලට කියන්නේ ඔය කාකී අඳුම ඇතුලේ මොකද මිනිහෙක් ඉන්නවා නම් අන්න ඒ මිනිහට එළියට එන්න කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ එඳා ගනුදෙනුව එහෙම බේරමු එහෙම නැතුව ඔබලා කොන්තරාත් එකක් නම් ඉෂ්ට කරන්නේ අපි ලෑස්තියි හැප්පෙන්න ඒ නිසා අපි පොලිස් නිලධාරි මහත්තුරුන්ට හමුදාවේ නිලධාරි මහත්තුරුන්ට හැමෝටම අපි කියනවා ඔබ දැන් මේ ගනුදෙනුව බේර ගන්න ඕනේ මෙන්න මේ අදහස ඇතුව ඔබේ මගේ සම්පත් ප්‍රමාණයක් කාමරයක තියනවා කියලා හිතන්න ඒ කාමරේට පොරු කණ්ඩායමක් ඇවිල්ලා කනලා කියනවා මේකේ අයිතිකාරයෝ වවුලගහපල්ලා කියනවා එතකොට මේ කාමරේ තියෙන සම්පත් වල අයිතිකාරයන්ගෙම කොටසක් තමයි මේ පිටගෙන ඉන්නේ පැත්ත මාරු වෙලා පොරුන්ට කත්ත දිනවා අයිතිකාරයන්ගෙම තමන්ගේ පිළේ උන්ට ගහනවා මේ වැඩේ නවත්තන්න ඕනි එනිසා අපි කියනවා මේ රටේ ඉතිහාසයේ ඒ වැරදුනා ඇති මේ රටට වැරදිලා ඉවරයි මේ රටේ සියලු සම්පත් ආකර මේ රටේ තියෙන සියලු වටිනා මරමස්ථාන තෙල් සෙට් එකේ ඉඳලා මුල්මුඩේ කණජවැලි නිදිය දක්වා සියල්ල පෙළගස්සමින් රනිල්ලා විකුණනවා. ඒක ඉස්සරහා කතා කරන්න මිනිහෙක් නැහැ. අයිතිය කියලා නැගිටිනකොට උන්ට වෙඩි තියන්න උන්ද තියාගෙන උන් ඉන්නවා. ඒ නිසා අපි කියනවා ඊට පස්සේ ඒ જાතිය වැඩවලට එන්න එපා. ගුරුවරු නැගිටින්නේ අපේ අයිතිය විතරක් නෙවෙයි, මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය, මේ මානසික ගනුදෙනුව බේරන්න නැගිටින්නේ. ඒ නිසා ඒකට එරෙහිව නැගිටලා වැඩ වරද්ද ගන්න එපයි කියන ප්‍රකාශය අපි මේ සභාවේ ඉඳලා කරනවා. එදා දවසේ රෝහල් ගත කරන්න සිද්ධ වෙච්ච, ඒ වගේම මර ප්‍රහාරයට ලක් වෙලා විවිධ අඩන්තෙත්තන් ඇතුලේ දුක් විඳින, තවමත් රෝහල් ගත වෙලා ඉන්න අපේ සියලු සහෝදරයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඔවුන් වෙනුවෙන් අපි සදා ඉන්න බව සදාහන් කරමින් අපි අද මේ නාවුල කලාපයේ ගුරුවරුන්ගේ උද්ඝෝෂණ ක්‍රියාවලිය මෙතනින් අවසන් කරනවා. ගුරු ව්‍යාපාරයට ජය වේවා! වෘත්තීය සමිති ව්‍යාපාරයට ජය වේවා! ඒ රටේ අධ්‍යාපනයට ජය වේවා! ඒ රටේ අධ්‍යාපනයට ජය වේවා! ඒ රටේ අහිංසක දරුවන්ගේ අනාගතයට ජය වේවා! ලකි ස්තුතියි. මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසෙන් තියෙන subscribe button එක ඔබලා බෙල් සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා බෙල් සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමුවෙමු මෙවැනි වීඩියෝකින්. මම ඉන්දිකාර්ණ කුමාරයා.